සුබ දවසක් වේවා සියලු දෙනාටම. UDLP කියන YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ 7 වෙනි paper එක. ඉතින් මේ 7 වෙනි paper එකේ ලකුණු මේ විදිහට ඔයාලට මම දීලා තියෙනවා. ඔයාලට පුළුවන් අඩුපාඩු ටික මොනවද කියලා බලාගන්න මේ සාකච්ඡාව තුළින්. හොඳයි, අපි යමු පළවෙනි ගානෙට. බලන්න පළවෙනි ගාන එන්නන පදය 8 ඍණ 3 එන් වූ සංඛ්‍යා අනුක්‍රමණය. 8 ඍණ 3 එන් වූ සංඛ්‍යා අනුක්‍රමණය 7 වෙනි පදය අහනවා. ඉතින් අපි මේ ගණන් හදලා දීනවා මේ සමාන්තර ශ්‍රේණියක පොදු පදේ තමයි මේ 8 ඍණ 3 එන් කියලා දීලා තියෙන්නේ. එතකොට dn සමානයි 8 ඍණ 3 එන් කියලා අපිට ලියා ගන්න පුළුවන්. එතකොට 4 වෙනි පදේ තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ t 4 අපෙන් අහන්නේ. එතකොට මේ n කියන තැන් වලට මේ 4 ආදේශ වෙනවා. එතකොට බලන්න මේක සුළු වුණාට පස්සේ 4 රත් තුන 12ක් කියනවා. 12න් 8ක් ගියාම 4යි. ලොකු ඉලක්කම ඉස්සරහින් තියෙන ලකුණ උත්තරේ ඍණ 4යි. ඉතින් මේක ආදේශ කරන ලකුණක් හම්බ වෙනවා. මෙන්න මේ පිළිතුරට ලකුණක් හම්බ වෙනවා. බලන්න ඔබ දැන් අඩුපාඩුමක් තියෙන කියලා. ඊට පස්සේ 1 සිට 6 තෙක් අංකයේ දූ ඝනාකාර ධාතු ගැටයක් ගැන පීඩක් කිරීමේදී වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය එනම් PA අහනවා. එතකොට මේ වර්ග සංඛ්‍යා කියවම අපි දන්නවා ධාතු ගැටේ තියෙන ඉලක්කම් වලින් වර්ග සංඛ්‍යා කියලා අපිට ලැබෙන්න පුළුවන් 1 සහ 4. 1 සිට 6 දක්වා ධාතු ගැටේ අංක දීලා තියෙනවා. නමුත් 1 සහ 4 තමයි වර්ග සංඛ්‍යා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට වර්ග සංඛ්‍යා දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට සම්භාවිතාව. මේ සිද්ධීමේ සම්භාවිතාව වෙන්නේ ලැබෙන්න පුළුවන් මුළු සිද්ධි ගණන يعني මුළු නියත අවකාශය අවව ගන්න වෙන්නේ 6යි. අපේ සිද්ධියට දාලා අවව ගන්න වෙන්නේ 2යි, 6න් 2යි. මේ සතුට සුළු කරගත්තොත් අපිට දෙකෙන් බෙදා ගත්තොත් 3 එකක් කියලා. ඉතින් මෙතන 6න් 2 කියලා ලියලා තිබ්බත් 3 එක කියලා ලියලා තිබ්බත් ඔයගලන්ට ලකුණු දෙක හිමි වෙනවා. හරි, ඊට පස්සේ අසමානතාව දෙකක් තියෙනවා. ඉතින් මේ අසමානතාව දෙකම තෘප්ත වෙන විදිහට තෘප්ත කරන ආකාරයට ලක්ෂක ඛණ්ඩාංග තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට බලන්න මේ ලක්ෂ හතරක් අපිට දීලා තියෙනවා. මොකද්ද මේ තෘප්ත කරනවා කියන්නේ? මෙන්න මේ අසමානතා දෙකටම අයිති වෙන ඛණ්ඩාංගය තමයි අපෙන් අහන්න. අසමානතා දෙකටම අයිති වෙන්න ඕනේ. දෙකට අයිති වෙලා බෑ. එතකොට අපි මේක නිකන් ලක්ෂ පද්ධතියක් අරගත්තොත් මේ විදිහට මම මේ y අක්ෂය මේ ආකාරයට අරගන්නවා. අරගෙන x අක්ෂය මනලනවා. එතකොට බලන්න මේ ඉලක්කම් දාගත්තොත් මෙතන x වල 3 නේ ගියේ. එතකොට x කුඩයි 3. x කුඩයි 3 කියලා කිව්වට පස්සේ x අයිති වෙන්නේ 3 අයිති වෙන්නේ නැහැ x ට. හැබැයි 3 ට වඩා කාල ඉලක්කම් ඔක්කොම x ට ගන්න වෙනවා. මම මේක රතු පාට පෑනකින් මෙහෙ විදිහට ඒ අදාළ ප්‍රදේශය x 3 ට වඩා අඩු ප්‍රදේශය මේ විදිහට මම පාට කරගන්නවා. ඊට පස්සේ y විශාලයි බිංදුව. y විශාලයි බිංදුව ගන්නට පස්සේ y වල බිංදුව තියෙන මෙන්න මෙතන බිංදුවට වඩා වැඩි අගයන් ටික තමයි ගන්න වෙන්නේ. ඒකත් මම මේ ආකාරයට මේ වෙන පාටකින් මේ විදිහට පාට කරනවා. එතකොට මේ ප්‍රදේශ දෙකම රතු පාටකින් සහ පොළ පාටකින් පාට වෙලා තියෙන ප්‍රදේශ දෙකම තම දෙකටම අයිති ඛණ්ඩාංශයක් තමයි අපිට හරි උත්තරේ විදිහට ගන්න පුළුවන්. එතකොට බලන්න මේ පළවෙනි එක 3 බිංදුව කියලා තියෙනවා. කියන්නේ x වල 3 y වල බිංදුව. x වල 3 y වල බිංදුව තියෙන මෙන්න මෙතන. මම මේක මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ b ගත්තොත් 2 1 x වල 2 පැහැදිලිව කෙනෙක් කළු පාටින් පාට දාගත්තොත් x වල 2 y වල 1 කියන්නේ y කියන්නේ 1 නේ. ඒතොර ඒ කණ්ඩාංගෙ දින මෙතන. ඔන්න b කණ්ඩාංගෙ. මම c කණ්ඩාංගෙ වෙන ගත්තා b කණ්ඩාංගෙ පිට ගත්තා. c කණ්ඩාංගෙ කියන්නේ 5 2. 5 2. 3ට පස්සේ තමයි 5 තියෙන්නේ. 4 5 පස්සේ ගිය ඉලක්කම තමයි 5 කියන්නේ. 5 2. දෙක මින් ටිකක් කුඩි මේක මතන තොර පහ දෙක හම්බෙන තැන තමයි C තියෙන්නේ නේද? C ලක්ෂය. D ලක්ෂය බිංදුව ඍණ තුන. බිංදුව තියෙන්නේ එතන. X වල ඍණ තුන කියන පල්ලය. එතකොට D ලක්ෂය කියන්නේ එතන. එතකොට දැන් දීලා තියෙන ඛණ්ඩාංක වලින් A B C D කියන ඛණ්ඩාංක හතරක් තියෙනවා. ඉතින් මේ ඛණ්ඩාංක හතරෙන් අපිට A කියන එක ගන්න බෑ. ඇයි A කියන එක ගන්න බැරි? 3 බිංදුව ගහම මෙතන මේ 3 කියන එක සමානයි කියලා දිරලා නැහැ නේ. මෙහෙම මේ ආකාරයට දිරලා නැහැ නේ. ඒ නිසා අපිට පළවෙනි රෝම ඉලක්කම් එක ගන්න බෑ නේ. රෝම ඉලක්කම් එක ගන්න බෑ. ඒක රෝම ඉලක්කම් දෙක ගන්න පුළුවන්. මොකද මේ කොළ පාට සහ රතු පාට වර්ණ වෙලා තියෙන ප්‍රදේශය තමයි B කියන ඛණ්ඩාංශයේ තියෙන්නේ. B කියන ලක්ෂයේ තියෙන්නේ. හරි. ඒකට B කියන එක ගන්න පුළුවන්. ඒකට B තමයි උත්තරේ. හරි, ඒක
සීසාඩි ගන්නත් දැන් මොකද සී තියෙන්නේ ඉතින් සී තියෙන්නේ රතු පාට පාටලා තියෙන ප්‍රදේශයේ විතරයි. හරි නිවැරදි පුරුදු තමයි දෙකේ එක කියන එක. ඉතින් මේක හරියට ඉලක්ක කරලා දිනන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊපස්සේ හතරවෙනි ගාන සාමාන්‍ය එක්සෑම් එකට සුලභව එන ගානක් VGA වගේ සුල් කිරීම. මෙතන හරය සමාන නැහැ. හරය සමාන කරගන්න නම් උඩ යටයි දෙකම අපිට පුළුවන් දෙකෙන් වැඩි කරගන්න. දෙවරක් දෙකයි දෙවරක් දෙකයි වෙන එක බෙදීම දෙකයි. ඉතින් මේක සුළු කරගත්තොත් දෙකෙන් ගන්න ගියාම එකයි එක බෙදීම දෙකයි කියනවා. ඉතින් මේක හරිනා ලකුණු දෙකක් හම්බුනා. පස්සෙනි ගාන සමහර ගැට්ටි මේ පස්සෙනි ගානේ මේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයලා තියෙනවා. මොකද මෙච්චර කල් අපි පේපර්ස් වල හදපු ගණන් වල වක්‍රපෘෂ්ඨ වල වර්ගඵලය තමයි අහලා තින්නේ. නමුත් මේ ගානේ ඔයගොල්ලන් අහන්නේ තල පෘෂ්ඨ කොටස් වල වර්ගඵලය. එතකොට මේ සිලින්ඩරයක් ගත්තොත් සිලින්ඩරේ වෘත්ත පෘෂ්ඨ දෙකක් තියෙනවා. වක්‍රපෘෂ්ඨ එකයි තියෙන්නේ. ඒක තල පෘෂ්ඨ කියලා කියන්නේ මෙන්න මේ වෘත්ත පෘෂ්ඨ දෙක. එතකොට එක එක වෘත්ත පෘෂ්ඨයක වර්ගඵලය පයි ආර් වර්ගය. ඒ වගේ වෘත්ත දෙකක් තියෙන නිසා තල පෘෂ්ඨ වර්ගඵලය අපිට 2 පයි ආර් වර්ගය කියලා ගන්න පුළුවන්. පයි ආර් වර්ගය දෙකක්. එතකොට දෙක වැඩි කිරීම 22 බෙදීම 7, අරය 7 වැඩි කිරීම 7 කියලා ගන්න පුළුවන් මේ ආකාරයට. මේක සුළු කරලා අවශ්‍ය 4 7 කැපෙනවා. 22 වැඩි කිරීම 7 කියන්නේ 154යි. 154 වැඩි කිරීම දෙක කියලා කියන්නේ 308යි වර්ග සෙන්ටිමීටර. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. හයවෙනි ගාන අපෙන් අහන්නේ PRQ කෝණය. මෙන්න මේ PRQ කෝණය මෙන්න මේ කරන්නේ අහන්නේ. ඒකට බලන්න මේ මෙතන මේ 128යි කියලා දීලා තියෙනවා. ඒක ඇසුරෙන් තමයි අපිට PRQ කෝණය අදී හොයන්න වෙන්නේ. ඒකට බලන්න මේකේ 180 සරල රේඛාවක් නේ. 180 න් 128ක් අඩු කරලා අපිට මෙන්න මෙතන කෝණය හොයාගන්න පුළුවන්. එතකොට 180 න් 128ක් අඩු කරගත්ත පස්සේ අපිට එනවා 52ක් විදියට. එතකොට මේ සමදේපාද ත්‍රිකෝණයක් නේ. මේ පාද ඉස්සරහින් තියෙන කෝණයට මේ පාද ඉස්සරහින් තියෙන කෝණය සමාන. එහෙනම් මේකත් 52 වෙනවා. එතකොට 52 52 104යි 180 වෙන්නේ. මෙන්න මේ PRQ කෝණයට කීය දෙන්නේ කියලා අපි බලන්න ඕනේ. 52 52 104යි. එතකොට 180 වෙන්නේ PRQ කෝණය අංශක 76ක් වෙන්න ඕනේ. එතකොට x සමානයි අංශක 76යි. ඉතින් මේක හරිනම් ඔයාලට ලකුණු දෙකක් හම්බෙයි. හරි. අංශක 76 තමයි. හරි. ඊට පස්සේ හත්වෙනි ගණන රූපේ දැක්කේනේ ඕ කේන්ද්‍රීය වෘත්තයේදී. දියලි දොර දියලි දත්තාන එක්සියා කිසුවා. දැන් මේ ගාන දැක්කම කිසිම කෝණයක් නැහැ. සමහර කට්ටිය මේකව ගාන වැරදිද කියලා ඇහුවා. දත්ත නැහැ කියලා කිව්වා. ඉතින් මේ පේපර් එක කරන වෙලාවදී එතකොට මේකදී ප්‍රොබ්ලම් එකක් හදලා පේනවා. ඉස්සෙල්ලා බලන්න මේ O කේන්ද්‍රය කියලා දිය දින්නේ ඇයි කියලා. අනිත් සම උත්තර ජ්‍යාමිතිය ගානක් දුන්නට පස්සේ O කේන්ද්‍රය කේන්ද්‍රය කියලා දුන්න ගමන් ඔයගොල්ලෝ බලන්න අරයන් තියනවා. බලන්නකො මේ වෘත්තේ O C කියන්නේ අරයක්. ඇයි කේන්ද්‍රය ඉඳලා පරිධින දිනන මේ රේඛාව O C රේඛාව. ඒ වගේම O B කියන්නේ තරයක්. එහෙනම් O C රේඛාවයි O B රේඛාවයි සමානයි. O A කියන්නේ තරයක්. පොඩ්ඩ අරයන් තුනක් තියෙනවා. එතකොට බලන්න මේ OCB ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් වෙනවානේ. එකම සමපාද ත්‍රිකෝණයක් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ හැම අභ්‍යන්තර කෝණයක්ම අංශක 60යි. හැම අභ්‍යන්තර කෝණයක්ම අංශක 60 වෙනවා. ඒ වගේම මෙන්න මේ AOC කෝණයේ සම්මුඛ කෝණ සමානයි. එතකොට මෙතන x නම් මෙතනත් x වෙනවා. එතකොට AO ACO ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයක් දික් කළා තමයි මෙන්න මේ අංශක 60 කියන එක හැදිලා තියෙන්නේ. එහෙනම් මේ 60ට මෙන්න මේ x දෙක සමාන වෙන්න ඕනේ. CO දෙක සමාන වෙන්න ඕනේ. ත්‍රිකෝණයක පාදයක් දික් වීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට සම්මුඛ ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතු කර සමාන වෙන. එහෙනම් අපිට කියනවා ගන්න පුළුවන් 2x සමාන 60යි කියලා. කෙනෙක්ට පුළුවන් ඕනනම් මෙතන 120යි කියලා අරගෙන එහෙනම් මේ ඉතුරු 60 යන්න ඕනේ මෙන්න මේ x දෙකට කියලා එහෙම හදන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් ත්‍රිකෝණයක පාදයක් දික් වීමෙන් සෑදෙන බාහිර කෝණය මෙතන ගත්තා. එහෙනම් මෙතන පස්සේ x සමානයි අංශක 30යි. අංශක 30යි. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා. හොඳයි අටවෙනි ගාන බලන්න. අටවෙනි ගානේ ඔයාලට තියෙන්නේ උක්ත කිරීම. සාමාන්‍ය එක්සෑම් එකට එන්නේ නැහැ මේ උක්ත කිරීම. ගොඩක් වෙලාවට සැකන් පේපර් තමයි එනවනම් එන්නේ. ඉතින් මේ ඔයාලට වෙනවා L තමයි උක්ත කරන්න තියෙන්නේ. L ලකුණු උක්ත කරන්න තියෙන්නේ. L තියෙන්නේ වර්ගමූලයක් ඇතුළේ. ඉතින්
අපි ඉස්සෙල්ලා වර්ගමූලය නැති කර ගන්න ඕනේ. වර්ගමූලය නැති කර ගන්න ඕගොල්ලෝ දන්නා මොකද්ද කරන්න ඕනේ කියලා වර්ග කර ගන්න ඕනේ සම්පූර්ණ සමීකරණය. ඒක වර්ග කරලා ඊපස්සේ t වර්ගය 2 5 වර්ගය 2 5 වර්ගය මේ විදිහට l බෙදීම g වල සම්පූර්ණ එකේ වර්ගය. වර්ගයට වර්ගමූලය කැපිලා යනවා. මේක තව දුරටත් සුළු කරගත්තොත් t වර්ගය සමානයි 2 5 වර්ගය සුළු කරගත්තොත් 2 වර්ගය කියන්නේ 4යි 5 වල වර්ගය කියන්නේ 5 වර්ගය. l බෙදීම g වර්ගමූලය කැපිලා ගියානේ. ඒකෝර දැන් මේක හරස් කොමිටේ දාගමු g දියෙන් l ට යටින්. එහෙනම් ඒක සමාන කිරීමේ යහ පැත්තට යද්දි වැඩි කිරීමක් වෙනවා. 4 5 තියෙන g එක ඒක යහ පැත්තට යද්දි බෙදීම 4 5 වෙනවා. 4 5 වර්ගය. 4 5 වර්ගය කියනවා. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙනම් මේක හරි අපි යමු 9 වෙනි ගන්නට. රූපේ දැක්කන ත්‍රිකෝණයේ පරිමාව සොයන්න. එතකොට පරිමාව වෙන සමීකරණයක් තියෙනවා මෙතන දැන් මේ පරිමාව යන්න ඔයගලන්ට ප්‍රිස්මය සහ සීන් දෙකම ගොඩක් දුරට එන්නේ. පරිමාව සමානයි h. එතෙන් තමයි පරිමාව යන්නේ. එතකොට ත්‍රිකෝණයේ පරිමාව වෙන සමීකරණයේ භාගය වැඩි කිරීම sorry ත්‍රිකෝණයේ හරස් කර වර්ගඵල වෙන සමීකරණයේ භාගය වැඩි කිරීම ආධාරක කොටීම ලම්බුස. ඉතින් මේකේ ආධාරකය 5යි ලම්බුස 4යි. එතකොට මේක උස වෙන්නේ එහෙම නැත්නම් දිග වෙන්නේ 10යි. ඉතින් මේක සුළු කරත්ත 4ට 2 යෝජිතයි 5ට 10යි 10ට 10යි 100යි. පරිමාවයි ඉන්නේ ඝන සෙන්ටිමීටර වලින් ඝන සෙන්ටිමීටර 100යි. ඉතින් මේක හරිනම් ලකුණු දෙකක් හම්බෙනවා. දැන් 10 වෙනි ගානට A ඩෑෂ් ඡේදනයේ B ඩෑෂ් ප්‍රදේශයේ වෙන් රූපයේ අඳුරු කරන්න කියලා දෙනවා. එතකොට මේක පොඩ්ඩක් වෙනම ඇඳගත්තොත් මේක සමහර කට්ටිය වැරදිලා තිබ්බා. බලමු. එතකොට මේක A. මෙතන B. මේක ගණක් හදද්දි ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි මේකේ තියෙන ප්‍රදේශ ටික නම් කරගන්න. 1 2 3 4 ඕනම ගණක් අපිට අඳුර කරලා දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට කරගත්තොත්. දැන් A ඩෑෂ් මේලේ B ඩෑෂ් ගියෙන් ඉස්සෙල්ලා A ඩෑෂ් ගන්න. A ඩෑෂ් කියන්නේ මොකද්ද? A ට අයිති නැති ටික. ඒක A කියන රවුමට අයිති වෙන්නේ 2 සහ 4 නේ. එහෙනම් A ට නැහැ. අයිති නැති වෙන්නේ 1 සහ 4. එහෙනම් 1යි 4යි ලියා ගන්න. ඊට පස්සේ B ඩෑෂ් B ට අයිති නැති ඒවා. B ට අයිති වෙන්නේ 3යි 4යි. B ට අයිති නැති වෙන්නේ මොනවද? 1 සහ 2. එතකොට A ඩෑෂ් මේලේ B ඩෑෂ් කිව්වම අපිට ගන්න වෙන්නේ මොනවද? මේලෙන් අදහස් වෙන්නේ මේ A ඩෑෂ් සහ B ඩෑෂ් ගත්ත ඔක්කොම අවය ටික. ඔක්කොම ටික. يعني 1යි 2යි 4යි ඔය ඔක්කොම ගන්න පුළුවන්. හරි. එතකොට 3 ඇරෙන අනිත් ඔක්කොම ටික A ඩෑෂ් මේලේ B ඩෑෂ් ആയി දින. 3 තියෙන්නේ මැද්දනේ. එහෙනම් මැද්ද ඇරෙන්න අනිත් ඔක්කොම ටික වර්ණ පාට වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ විදිහට පාට වෙන්න ඕන. එතකොට මැද ටික පාට ගන්න ප්‍රින්ට් ටික පාට වෙන්න ඕනේ. එහෙනම් පාට කරගෙන යනවා ලකුණු ටිකක් හම්බෙනවා. ඊළඟට අසමානතාවය අපි දැන් දෙන්නේ මේ ඍණ එක හතරේ යද්දි ධන එක එනවා. ඍණ දෙක එකයි සමාන වාසය ඍණ එකක් කියලා ඉන්නේ. x කියන එක විශාලයි ඍණ එකට වඩා. ඍණ එක පාට වෙන්නේ නැහැ. මොකද හේතුව මෙතන සමාන ලකුණක් දීලා නැති නිසා. එහෙනම් එන්න මේ පැත්තට තමයි පාට වෙන්න ඕනේ. 12 වෙනි ගාන රූපේ දැක් රූපේ BAD සමානයි ABD කියලා දෙනවා. BAD එක රූපෙත් අපිට මේ ඒ කෝණයට සමානයි කියලා පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ කෝ මේ ත්‍රිකෝණය ABD කියන ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණ දෙකක් සමානයි නම් ඊට සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ A කෝණ ඉස්සරහින් තියෙන පාදයට B කෝණ ඉස්සරහින් තියෙන පාදය සමානයි. B කෝණ ඉස්සරහින් තියෙන පාද ඔයාලට පේනවා 5 cm කියලා. එහෙනම් A කෝණ ඉස්සරහින් තියෙන පාද 5 cm. එතකොට ඔයාලට මේ ගාන දීලා තියෙනවා මේ CB DB සමානයි DC කියලා. එහෙනම් මේ මේක 5 cm නම් මේකත් 5 cm. එතකොට DC සමානයි එහෙම නැත්නම් CD සමානයි 5 cm. මේක හරියටම ලකුණු දෙක. දැන් මේක ඒකාකාර වෙලින් ගමන් කර මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර කිලෝමීටර 102ක් නම් එම මෝටර රථයේ වේගය සොයන්න. එතකොට වේගය කියලා කියන්නේ පැය තප්පරයට ගමන් කරන දුර. මේ sorry තවත් අපේ ගමන් කරන දුන්න. දැන් මේක යහන වේගය ගියම 60 කිලෝමීටර වලින් දුවත් ගැටලුවක් නැහැ. මොකද පැය සහ කිලෝමීටර වලින් මේ අපිට දත් දීලා තියෙන්නේ. පැය 3කදී කිලෝමීටර 102ක් යනවලු. පැයකදී කොච්චරක් යනවද කියලා තමයි බලන්නේ. පැයකදී දන්නේ නැහැ. next කියලා දාගන්න. සමානයි 102 වැඩි කිරීම 1 වේදීම 3. ඉතින් 102 වැඩි කිරීම කියන්නේ මොකක්ද? වේදීම 3.
මේක සුළු කරගත්තොත් 10ට 3 3යි 1ක් ඉතුරුයි 12ට 3 4යි 34යි කේමෙච් ඉතින් මේක මේ ගුණ කර ගන්නවට ලකුණක් දෙනවා ගුණ කර ගන්නවට ලකුණක් දෙනවා පිළිතුරුට ලකුණක් දෙනවා කෙලින්ම උත්තර දා දෙනවනම් ලකුණු දෙකම හම්බෙනවා මේ ගාන ටිකක් ඒ ඔය සද්ද එනවා නෝනා මේක ටිකක් වැදගත් ගානක් සමහර කට්ටිය මේක හරියට කරලා තිබ්බේ නැහැ සමහර කට්ටිය හරියට කරලා තිබ්බ බලන්න මේ ගාන විදුලි උපකරණයක් ආනයනයේ 120ක තීරු බද්දක් අය කරන්නේ 120ක තීරු බද්දක් අය කරනවා දැන් මේක තේරුම් ගන්න රුපියල් 100ක භාණ්ඩයක් ආනයනය කරොත් රුපියල් 20ක බද්දක් අය වෙනවා එහෙම නැත්නම් රුපියල් 20ක් බදු ගෙවන්න නම් රුපියල් 100ක භාණ්ඩයක් ආනයනය කරන්න ඕනේ එහෙම නැත්නම් රුපියල් 100ක භාණ්ඩයක් ආනයනය මේ ආනයනය කරද්දී තීරවලුත් එක්ක තීරවලු ගෙවුවට පස්සේ එහි වටිනාකම රුපියල් 120ක් හරි ඇයි තීරවලු රුපියල් 20ක් එකතු වෙනවනේ 120ක් ගන්න එහෙම නැත්නම් අපි ලියන්න පුළුවන් තීරවලු ගෙවුවට පස්සේ යම් කිසි භාණ්ඩයක වටිනාකම රුපියල් 120 නම් ඒ භාණ්ඩය ආනයනයේදී වටිනාකම රුපියල් 100යි. තීරවලු ගෙවුවට පස්සේ රුපියල් 120 න භාණ්ඩයක් ආනයනයේදී වටිනාකම රුපියල් 100යි. ඔය කාරණා හතර ගැන අවබෝධයක් තියෙනවා නම් මේ ගාන හදන්න හරිම ලේසි. හරි. දැන් මේ ගාන හැටියට ඔයා පාවිච්චි කරනවා මේ කාරණා හතරෙන් මොකක්ද කියලා ඔයා චෙක් කරගන්න ඕන. රයිට්. එතකොට ගාන දිනලා තියෙනවා තීරවලු ගෙවීම පසු තීරවලු ගෙවීම පසු ඒ වටිනාකම රුපියල් 54,000ක් කියලා. එහෙනම් තීරවලු ගෙවන්න කලින් වටිනාකම තමයි පෙන්වන්නේ. එතකොට මොන එකද මෙතනින් ගැලපෙන්නේ කියලා දැන් බලන්න ඕනේ. ගැලපෙන්නේ මෙන්න මේකනේ. තීරවලු ගෙවුවට පස්සේ වටිනාකම 120යි. මේකේ තීරවලු ගෙවුවට පස්සේ වටිනාකම 54,000යි. එතකොට තීරවලු ගෙවුවට පස්සේ 120ක් කරන භාණ්ඩය ගෙවන්න කලින් වටිනාකම රුපියල් 100ක් නම් තීරවලු ගෙවුවට පස්සේ රුපියල් 54,000ක් වටිනා භාණ්ඩයක් තීරවලු ගෙවන්න කලින් වටිනාකම කීයද දන්නේ නැහැ x කියලා දාගන්න. ඉතින් මේක සුළු කරගන්නනේ 54,000 වැඩි කරගන්නවා 100 බෙදනවා 120ෙන්. එතකොට 54,000 වැඩි කිරීම 100 බෙදීම 120. ඒකර මේ අග බිංදුවර මේ අග බිංදුව කැපෙනවා. අපි 6ෙන් බෙදා ගත්තොත් 12ට 6ව දෙකක් තියෙනවා 54,000 9ක් තියෙනවා 9,000 බෙදීම 2 4,500යි වැඩි කිරීම 10 කියන්නේ රුපියල් 45,000යි මම හිතනවා මේ සුළු කිරීම ඔයගලන්ට පුළුවන් ඒක හරි ගියා ඉතින් මේක මේ විදිහ ලියා ගන්න ලකුණක් හම්බ වෙනවා පිළිතුරු ලකුණක් හම්බ වෙනවා එකබාර උත්තරේ ගත්තා ලකුණු දෙනවා හිමි බලන්න ඔයගලන්ගේ අඩුපාඩු මොනවද කියලා අපි එහෙනම් 15 වෙනි ගානට යමු හොඳයි බලන්න මේ 15 වෙනි ගාන x යගේ සවන එතකොට බලන්න මේ වගේ ගානක් මම දුන්න හැටි මම ඕගලන්ට කියලා දෙනවා මේ සමාන්තරයක අපේ එන්නේ දෙනවා එහෙනම් අනිවාර්යෙන් කොහේ හරි අස්තක මුල්ලක ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ ඕව තියෙන්නම ඕනේ අනිවාර්යෙන් කොහේ හරි දැනක තියෙන්නම ඕනේ හරි එතකොට x හොයන්න ඒක අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් කරගන්න අවස්ථාවක් වෙනවා ඉතින් බලන්න මේ f අකුර මේ පැත්තට දිනවනේ මේ f අකුර මේ පැත්තට දිනවනේ මෙතන x තියෙන්නේ එහෙනම් කෙලින්ම මෙතන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ලයික් 180යි. ඉතින් මෙතන 70යි 50යි 120යි. 180 වෙන x කී දෙන්නේ කියලා තමයි අපි බලන්න ඕනේ. බලන්න හරියට පහසුවෙන් කරගන්න පුළුවන් ගන්න. 180 වෙන 120ක් කර කර ගන්නවා. දැන් උත්තරේ අංශක 60යි. ලකුණු දෙකක් ගන්න. 16 වෙනි ගන්න. හරි. සාමාන්‍යයෙන් exam එකේදී ගොඩාක්ම දුලව ගානක් මේක මොකද මේ බීජ ගණිතයෙන් උගලට ගණන් හයක් ගන්නවනේ exam එකේ. ඒ හයින් ඉතින් අහන්න පුළුවන් ගණන් තියෙනවා. ඒවා ඒක නම් සාමාන්‍යයෙන් අහන්න බෑ කියන්න බෑ. අහන අඩුයි. ඒකද හේතුව සමගාම සම්මිතන විසඳන එක කොහොමත් ඕකට රචනා මේ පේපරේ අනිවාර්යයෙන්ම ගණන් තියෙන නිසා. හරි මේ දැන් මේක හදන්නේ 22 වෙනි තුරෝ කියන්නේ x සහ y වෙන වෙනම හොයන්න නැතුව තමයි හොයන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් මෙහෙම ගණන් දුන්නොත් ඔබන කරන්න ඕනේ එක්ක මේ සමීකරණයට එකතු කරන්න. එහෙම නැත්නම් මේ සමීකරණයට අඩු කරන්න. ඒකට ඔයගොල්ලන්ට ඕන කරන උත්තරේ එනවා. මම මේ සමීකරණය එකතු කර ගන්නවා. මොකද මට තේරෙනවා මේක එකතු කරොත් මේක අපිට මෙන්න මේ එක හොයා ගන්න පුළුවන්. x සහ y වෙන වෙනම හොයලා ගන්න හදුවොත් ලකුණු දෙන්නේ නැහැ. එහෙම නැතුව තමයි හදන්න කියලා කියන්නේ. මේ සමීකරණය එකතු කරගත්තොත් අපිට 5x 3y
දෙවෙනි සමීකරණයත් මම මේ විදිහට ගන්නවා 4y - 4x 7 3 එකතු කරගත්තොත් 10යි. දෙපැත්ත වෙන වෙනම එකතු කරගන්න. එතකොට 5x 3y - 3y 4y - 4x සමානයි 10යි. 5x කින් 4x අඩු වුණාට පස්සේ x කියලා එනවා. -3y + 4y එකතු කරන්න බැහැ අඩු කරගත්තොත් y. හැබැයි ලොකු ඉලක්කම 4 නිසා මේ දෙකෙන් 4 ඉස්සර තියෙන ධන නිසා ධන y කියනවා. හරි 10x ධන y සමානයි 10. දැන් x කියන්නේ කීයද කියලා අපි දන්නෙත් නැහැ. y කියන්නේ කීයද කියලා දන්නෙත් නැහැ. හැබැයි x ධන y ගේ උත්තරේ ලහමු 10ක් කියනවා. හරි ලහමු දෙකක් 10. ලහමු දෙකක් හම්බුනවා. AOC පරාවර්තන කෝණය ගේනවා. ඉතින් මෙතන AOC පරාවර්තන කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. එතකොට ධාත්වනි ගාන AOC පරාවර්තන කෝණය ගියාම දැන් AOC පරාවර්තන කෝණය කියලා කියන්නේ පරාවර්තන කෝණයක් කියන්නේ මොකද්ද? අංශ 180 වඩා වැඩි කෝණයක්. ඒතකොට මෙන්න මේ කෝණය අපිට හොයාගන්න පුළුවන් නේද? මොකද මේ ABC වගේ දෙකෝණයක් නේ මෙන්න මේ AOC කෝණය. එතකොට AOC කෝණය වෙන්නේ 80 වගේ දෙක 160යි. එතකොට පරාවර්තන කෝණය තමයි අපි අහන්නේ. දැන් AOC කියන කෝණ දෙකක් කියලා නේ. මෙන්න මේ මහ කෝණයක් තියෙනවා මෙන්න මේ පරාවර්තන කෝණයක් තියෙනවා. සම්පූර්ණ මේ O ලක්ෂ්‍ය වටා කෝණ වල එකතු 360යි. අපි දැන් පරාවර්තන කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. ඉතින් මේ කෝණය ගොඩට කොටු කරලා මම දිලා තිනවා. හදා ගන්න. එතකොට AOC පරාවර්තන කෝණය ගේ වෙන්නේ 360 න් 160ක් අඩු කර ගන්න ඕනේ. ඒක උත්තරේ 3.2යි. 200 අතර 200ක් කියලා මේ කාරණා ලකුණු දෙකක් වෙනවා. මෙතනට මේ හතරක් හතර දෙනවා ලකුණක් දෙනවා. මේ උත්තරයක් දෙනවා ලකුණක් දෙනවා. එකපාර 200 කියලා ලකුණු දෙකම හරි. ඊට පස්සේ කුඩා වදනාකාර ගන්න. එතකොට මේ වීජ ගණිතයේදී වීජ ප්‍රකාශනවල කුඩා වදනාකාරය හදන්න එන්නේ නැහැ. කීපස් වලට වීජ පදවල තමයි එන්නේ. මේ ටයිප් එක ගන්න එන්නේ නැහැ එක්සෑම් එකට. නමුත් දැනගන්න ඕනේ සර්වම් පේපරේ ගොඩක් රට වීජ භාග සුළු කරනකොට මෙන්න මේවා දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට x3 එක අපි මෙහෙම ලියා ගන්නවා. ලොකු දෙයක් කරන්න නැහැ. අර අපි මෙතඩ් එකකම තමයි. නමුත් දැන් මේ මෙහෙම එකක් දුන්නොත් අපි දැනගන්න ඕනේ මේකේ සාධක වලට වෙන් කරගන්න. x ඍණ x වර්ග ඍණ 1 කියලා කියන්නේ x ඍණ 1 වතාව x ධන 1. එතකොට මේ විදිහෙන් දුන්නොත් සාධක වෙන් කරගන්න. x ඍණ 1 සාධක වෙන් කරගන්න දෙයක් නැහැ. ඒකේ මෙහෙම ලියා ගන්නවා. දැන් ඔයාලට පේනවා පොදු එකක් තියෙනවා මේ. මේ පැත්තට x ඍණ 1ක් පොදුයි මේකටත් x ඍණ 1 පොදුයි. ඒක වෙනම ලියා ගන්නවා. ඊට පස්සේ ඉදිරි වෙන එකක් වෙනම ලියා ගන්නවා x ධන 1. ඒක තමයි කුඩා වදන ආකාරය. හරි. ඉතින් මේක හරියන ලකුණු දෙකක් හම්බෙනවා. දැන් වර්ගමූල 20 හි පළමු සන්නිවේදනයට කොහොමද කියලා කියනවා. ඒතර වර්ගමූල 20 තියෙන්නේ වර්ගමූල 16යි. වර්ගමූල 25 අතර මැද්දේ. වර්ගමූල 16 කියන්නේ 4යි. වර්ගමූල 20 කියලා කියන්නේ ඒතර මහානදී කියන්නේ වර්ගමූල 25 කියලා කියන්නේ 5යි. එතකොට සාමාන්‍ය මේ වර්ගමූල 20ට 16 දා 4ක් තියෙනවා 25ට 5ක් තියෙනවා. කියන්නේ අතර මැද්ද වගේ තමයි තියෙන්නේ නේද? 4 දශම ගණන් මේ උත්තරේ වෙන්න ඕනේ. ඉතින් අපි 4.5 4.5 වැඩි කරලා බලමු. 5.5 පාදාන දෙකක් 14.5 22යි. 14.5 පාදාන දෙකක් 14.5 10. දැන් අපි සුළු කරාට පස්සේ 20.25ක් කියලා එනවා. එතකොට 4.4ක් try කරලා බලමු අපිට. ඊට වඩා ලඟ උත්තරයක් එවල කියලා. 14.4 16යි. 16 18 170යි. මෙතනත් 170ක් එනවා. සුළු කරලා ගත්තොත් 9යි. 19.3. ඒක ගොඩාක් ළඟ මෙන්න මේක. එහෙනම් උත්තරේ 4.5. මේ ඔයගොල්ලෝ දන්නවා. මොකද ඒක වරන්ට දේවල් නෙමෙයි. ගොඩක් අය ගෙන එක. හැමදෙනාම මගේ හරි මේක ගන්න. ඊළඟට මේක ගන්න. ඩායි බලන්න සමාන්තර රේඛා පේන්න දිනවනේ. සමාන්තර රේඛා තියෙනවා. සමාන්තර රේඛා තියෙනවා අනිවාර්යයෙන්ම කොහේ හරි අස්සක මුල්ලක ඒකාන්තර කෝණ අනුරූප කෝණ පිට කෝණ දිනවනවා. මේ හැම ගානෙන් ගන්න මේ කියන්නේ ඔයගොල්ලන්ට මේක දැක ගමන් ඒ තියෙන ටික දේවල් ටික හොයා ගන්න ඕන නිසා. ඒකට අපිට y වලගේ තමයි අනන්න කියන්නේ. ඔයාලට මේවා සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම කෝණයක්ම අංශක 60යි. සමපාද ත්‍රිකෝණ වල හැම කෝණයක්ම අංශක 60යි. ඒකට බලන්න මෙතන 60යි නම් මේ පාද දෙක මේ පාද දෙක ඒ මේ සමාන්තර පාද දෙකක් නේද? හරි. ඒ කියන්නේ මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදය. ඒකට මෙතන 60යි නම් මෙතනත් 60 වෙනවා. F අපරම. මෙන්න මේ අනුරූප කෝණ. හරි. එතකොට මේ
සමාන්තර ආශ්‍රයක සම්මුඛවන සමාන නැත්තම් ඔයාලට මෙහෙම ගන්නත් පුළුවන් මෙන්න මේ පාදයේ සමාන්තරයි කෙලින්ම z ඩබුරමි y සමාන කෙලින්ම 60 කියලා ගන්න පුළුවන් y සමාන කෙලින්ම 60 කියලා ගන්න අරගෙන ලකුණු දෙකක් ගන්න යමු ඊළඟට හරි බලන්න ඕලඟ අඩුවර මොනවද තියෙන්නේ කියලා සාමාන්‍ය සුලභ ගණන එක්සෑම් එකේ 21 වෙනි ගණන වැඩක් නියම කිරීමට මිනිසුන් 4 දෙනෙකුට දින 6ක් ගත වෙනවා. දින 8කින් වැඩිම වැඩේ නියම කිරීමට යෙදිය යුතු මිනිසුන් ගණන. ඒකට මිනිසුන් 4 දෙනෙක්ට දින 6ක් ගත වෙනවා කියලා කියන්නේ අපි 20 දින ගණන හොයා ගන්න ඕන 6 වරක් 4 24යි. දැන් මේ 24න් අදහස් වෙන්නේ මොකද්ද? එක මිනිස්සෙක් මේ වැඩේ කරොත් එයාට ගත වෙන දින ගණන. අනිත් මිනිස්සෙක් මේ වැඩේ කරොත් දින 24ක් යනවලු. එහෙනම් මිනිස්සු දින 8කින් මේ වැඩේ ඉවර කරනවා. එක මිනිස්සෙක්ට 24ක් යනවා දින 8කින් මේක ඉවර කරන්න නම් මිනිස්සු කී දෙනෙක්ද දන්න ඕනේ කියලා බලන්න 24 අතින් බෙදා ගන්න. ඔතන දින මිනිස්සු 3 දෙනෙක් කියන්නේ. මිනිස්සු 3යි. ඉතින් මේ හරිනම් ලකුණු දෙකක් අහන්න. මොකද මේ පන්ති ධර්ම අහනවා. පන්ති ධර්ම අහද්දී මේක හරියට තෝරතුරු චුට්ටක් අහදී. පන්ති ධර්ම අහද්දී ඔගොල්ලෝ මේක කරුවර ගන්න. 43න් 5ක් ගියා මටයි. මධ්‍ය ගියානම් මධ්‍ය ගියානම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදා ගන්න ඕනේ. 35යි 43 එකතු කරලා දෙකෙන් බෙදා ගන්න. එතකොට 78ක් කියලා නම් 78 දෙකෙන් ගමු උත්තරේ 39. ඉතින් එකකට ලකුණු එක ගානේ ලකුණු දෙකක් මේක දෙකයි මේක දෙකයි. අපි මේක කරනවා. එතකොට ඔයාලට තවත් මේක අවබෝධයක් ගන්න පුළුවන්. right. LON. LON වල අගයන 23 වෙනි ගාන මෙන්න මේ කෝණය අගය තමයි අපි අහන්නේ. එතකොට බලන්න මේ මූර්තේ කේන්ද්‍රය නම් LM ජාය මධ්‍ය ලක්ෂය තමයි රේඛාව කියලා දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක අංශ 90. සමහර කට්ටිය කියන දන්නේ නැතුව කෙලිම 90 කියලා දාලා දැන තිබ්බා. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගෙන ගමන ගොඩක් වටිනවා. ඉතින් LON කියන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ලයිට්ය 180යි. මෙතනට 90ක් ගිහලා දිනවා. මෙතනට 35ක් ගිහලා දිනවා. එහෙනම් 90යි 35යි එකතු වුණාට පස්සේ 125යි. 180 වෙන්නේ LON ට කී දැන්න ඕනද කියලා අපි බලන්න ඕනේ. LON සමානයි 180 වරින 125. ඉතින් අතරසේ 55 හරිනා ලහම දෙයක් අම 24 ගන්න මේ ගානේ මම සමාපත්තියට ෆුල් මාක්ස් දුන්නා මොකද එක්සෑම් එකේදී ඔරල් එක්සෑම් එකේදී ඒකක පරිවර්තනයක් ඔබලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නමුත් මේ ගානේ ඒකක පරිවර්තනයක් තියෙනවා දිග පළල උස දිල තියෙනවා බලන්න මේක මීටර මේක මීටර මේක සෙන්ටිමීටර ඒතර සෙන්ටිමීටර එකක් කියලා සෙන්ටිමීටර 100ක් තමයි මීටරයක් කියලා කියන්නේ එහෙනම් සෙන්ටිමීටර 70 කියන්නේ මීටර 17ක් වෙනවා. පරිමාව සමානයි. 1.5 වැඩි කිරීම එක මේකත් මීටර වලින්ම ලියාගමු 0.7යි කියලා එන්නේ. ඉතින් මේක සුළු කරගත්තොත් 4 45යි 4 7 3 10යි. 0.2ක් තියෙන නිසා අපිට මෙන්න මෙතන ලියා ගන්න පුළුවන් ඝන මීටර 1.05 කියලා. එතකොට මේ ඝන මීටර එකක් කියලා කියන්නේ ලීටර 1000ක්. ලීටර 1000. එහෙනම් මේක 1000ෙන් වැඩි කරගත්තොත් අපිට ලීටර වලින් තමයි උත්තරය අහලා තියෙන්නේ. 0.5යි තව බිංදුවක් දාගන්නවා. ඊට 1050 කියනවා. ඉතින් සමහර කට්ටිය මෙතනට නම් විතර කරලා තිබ්බත් තමයි ෆුල් මාක්ස් දුන්නේ ඒගොල්ලන්ට. කොහොමද තමයි ලකුණු දෙකක් හම්බ වෙන 0.5 හෝ 1050 ලීටර කියලා ගත්තා. ඊට පස්සේ ABC චතුරාස්ට්‍රයක් කියලා තියෙනවා. මේ චතුරාස්ට්‍රය හඳුන්වන විශේෂ නමක් මොකක්ද කියලා අහනවා. එතකොට බලන්න මේ චතුරාස්ට්‍රය දිහා බැලුවොත් මේ චතුරාස්ට්‍රයේ මෙතන 30යි 40යි 35 කියන්නේ 75යි මෙතන 40යි 35 කියලා කියන්නේ 75. මේ සම්මුඛ පාද සම්මුඛ කෝණ සමාන මේ චතුරස්‍රය. සම්මුඛ කෝණ සමානයි නම් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. එහෙම නැත්නම් ඔබට මෙහෙම ගන්න පුළුවන් මෙතන අංශක 40යි මෙතන අංශක 40යි මේ ඒකාන්තර කෝණවල විලෝමය නිසා මෙන්න මේ පාද දෙක සමාන්තර වෙනවා. ඇයි ඉසෙඩ් දක්වල මෙහෙම තියෙනවනේ. එතකොට ඉසෙඩ් දක්වල මෙහෙම රේඛා දෙකක් නිකන් තියෙන්නත් පුළුවන් සමාන්තර නම් හැබැයි මෙතන කෝණය සමානයි නම් ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. ඉතින් ඒ විදිහටම මේ පැත්තට ගන්නත් පුළුවන් කියලා තමයි. මේ පැත්තට ගන්නත් පුළුවන්. මෙතන 35ක් තියෙනවා මෙතන 35ක් තියෙනවා නම් මේ පාද දෙක සමාන්තරයි. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන්තරයි නම් මේ චතුරස්‍රයේ සමාන්තර රාශියක් වෙනවා. සමාන්තර රාශි. හරියට ලකුණක් හම්බුනා. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් අහනවා AO සහ CO අතර සම්බන්ධය. AO සහ CO අතර ඒ කියන්නේ විකර්ණ එකක සමච්ඡේද වෙනවා එහෙනම් AO සමානයි CO ඉතින් බලන්න ඔයගොල්ලන්ගේ ලකුණු ටික කොහොමද කියලා මම අටවැනි පේපරයක් මේ වගේ කරන සාකච්ඡා කරන්න මේකේ ලකුණු ටික බලලා මම ඉන්නේ ඉක්මනට එකේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සන්න ඉතින් සියලු දෙනාටම සුබ දවසක්
මම හිතනවා ඔයගොල්ලෝ මේ සාකච්ඡාව තුළින් ඔගොල්ලන්ගේ අනුපාඩු ටික සහ ඔගොල්ලන්ගේ සුළු කිරීම් දෝෂ මගහරවා ගන්න කියලා. ඉතින් හැමදෙනාටම ජය වේවා, සුභ දවසක්.